ඔබ දන්නව ඇති පසුගිය මාර්තු 14 වනදා SpaceX ආයතනයට අයත් Starship අභ්‍යවකාශ යානය තුන්වන වරටත් අභ්‍යවකාශගත වූ බව. එනම් Starship අභ්‍යවකාශ යානය සහ Super Heavy booster එක එක්වර අභ්‍යවකාශගත කළ තුන්වන අවස්ථාව මෙය වනවා. අපි දැන් අවධානය යොමු කරමු එම අභ්‍යවකාශ ගමනේදී ලබාගත් සුවිශේෂී ඡායාරූපයන් ගැන. මෙහි මුලින්ම දැක්වෙන්නේ Starship අභ්‍යවකාශ යානය සහ Super Heavy booster එක අභ්‍යවකාශගත වන අවස්ථාවේදීම ලබාගත් ඡායාරූපයක්. මෙහි ඉහළින් Starship අභ්‍යවකාශ යානය සහ එයට පහළින් දුමින් වැසී ගිය Super Heavy booster එක අපිට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ මෙම අභ්‍යවකාශ යානා දෙක ඉහළට ගමන් කරන ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක්. මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ මෙම අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත වීම ආරම්භ කර තත්පර 12කට පසුවයි. එලෙස ඉහළට ගමන් කරනා විට Super Heavy booster යානය සතුව ඇති එන්ජින් 33න් නිකුත් වන ප්‍රබල ගිනිදැල් අපිට මෙම ඡායාරූපය තුළ පැහැදිලිව දැක ගැනීමට හැකි වෙනවා. ඊළඟට දැක්වෙන්නේ මෙම අභ්‍යවකාශ යානය ඉහළට ගමන් කරන ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක්. පසුබිමේ ඇති වලාකුළුද සහිත නිල් පැහැති අහසට සාපේක්ෂව මෙම අභ්‍යවකාශ යානය ඉහළට ගමන් කරන ආකාරය මෙම ඡායාරූපය තුළ අපිට පැහැදිලිව දැක ගැනීමට හැකි වෙනවා. ඒ වගේම Super Heavy booster යානය සතුව ඇති එන්ජින් වලින් නිකුත් වන ගිනිදැල්ද අපිට මෙම ඡායාරූපය තුළද දැක ගැනීමට පුළුවන්. මෙලෙස සාර්ථකව අභ්‍යවකාශගත වී ඉහළට ගමන් කිරීමෙන් පසුව Super Heavy අභ්‍යවකාශ යානය සහ Starship අභ්‍යවකාශ යානය එකිනෙකාගෙන් වෙන්වීම සිදු වූ අතර ඉන් අනතුරුව Starship අභ්‍යවකාශ යානය පෘථිවිය වටා කක්ෂගත වීමත් Super Heavy booster යානය නැවතත් පෘථිවි පෘෂ්ඨයට පැමිණීමත් ආරම්භ කරනු ලැබුවා. මෙලෙස පෘථිවි පෘෂ්ඨය දෙසට පැමිණි Super Heavy booster යානය පෘථිවිය මතුපිටට ගොඩ බැසීමට මොහොතකට පෙර විනාශ වී ගිය අතර Starship අභ්‍යවකාශ යානය විනාඩි 47ක පමණ කාලයක් පෘථිවිය වටා කක්ෂගතව සිටී තිබෙනවා. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට තමා අභ්‍යවකාශගත වී 46 වන විනාඩියේදී පෘථිවි වායුගෝලයට නැවතත් ඇතුල් වීමට උත්සාහ කරන Starship යානයයි. ඔබට පෙනෙනවා ඇති මෙම අවස්ථාවේදී පෘථිවි වායුගෝලයේ වායු අංශුන් ප්ලාස්මා බවට පත්වීම නිසා ඒවා ගිනියම් වූ රතු පැහැකින් දිස්වීමට පටන් ගන්නා බව. ඊළඟට දැක්වෙන්නේ Starship අභ්‍යවකාශ යානය පෘථිවි වායුගෝලය තුළට තවදුරටත් ඇතුල් වූ අවස්ථාවක ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති මෙම අවස්ථාවේදී ප්ලාස්මා ධාරාව තවදුරටත් වර්ධනය වී ඇති බව. ඊළඟට දැක්වෙන්නේ පෘථිවි වායුගෝලයට තවදුරටත් ඇතුල් වූ විට මෙම ප්ලාස්මා ධාරාව ගිනි බෝලයක් බවට පත් වී ඇති අයුරුයි. මෙලෙස අභ්‍යවකාශ යානයක් නැවතත් පෘථිවියට ඇතුල් වීමේදී ඒ වටා ගිනියම් වූ ගිනි බෝලයක් වැනි ව්‍යුහයක් සෑදෙන්නේ මම කලින් කී ආකාරයට එම අවස්ථාවේදී ඇතිවන අධික තාපය නිසා පෘථිවි වායුගෝලයේ ඇති වායුන් අයනීකරණය වී ප්ලාස්මා බවට පත්වීමෙන්. එලෙස නිර්මාණය වන ප්ලාස්මා වලින් තමයි මෙම ගිනි බෝලය වැනි ව්‍යුහය සෑදී තිබෙන්නේ. මෙලෙස නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුල් වීමෙන් පසුව එම අවස්ථාවේදී Starship අභ්‍යවකාශ යානයද විනාශ වී ගොස් තිබෙනවා. ඒ ආකාරයට මෙම තුන්වන අභ්‍යවකාශ ගමනේදී Super Heavy booster යානය සහ Starship අභ්‍යවකාශ යානය විනාශ වී ගියත් මෙම මෙහෙයුම ඉතාමත් සාර්ථක මෙහෙයුමක් වශයෙන් SpaceX ආයතනය විසින් සලකනු ලබනවා. එයට හේතුව වන්නේ මෙම අභ්‍යවකාශ මෙහෙයුමේදී ඔවුන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ සියලුම අරමුණු ඉටුකර ගැනීමට හැකිවීමයි. එවාගෙම මෙම අවස්ථාවේදී ලබාගත් නිරීක්ෂණයන් අනුව මෙම රොකට් යානා පද්ධතිය තවදුරටත් දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එනිසා Starship සහ Super Heavy booster පද්ධතියේ සිව්වන අභ්‍යවකාශ ගමනද අපිට නුදුරු අනාගතයේදීම දැක ගැනීමට හැකිවනු ඇති. Artemis 3 මෙහෙයුමේදී මිනිසුන් නැවතත් චන්ද්‍රයා මතුපිට ගොඩ බැස්සවීමට මෙම අභ්‍යවකාශ යානය අත්‍යවශ්‍ය වන නිසා එය ඉතාමත් ඉක්මනින් අභ්‍යවකාශ ගමන් සඳහා යොදා ගැනීමට හැකි තත්ත්වයට පත්වේ යයි අපි බලාපොරොත්තු වෙමු. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම subscribe කරන්න. ඒවාගේම මීට පෙර මෙම අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කළ අවස්ථාවේදී එය පුපුරාගේ ආකාරය දැක්වෙන වීඩියෝවක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ එම අවස්ථාවේම තවත් ඡායාරූපයන් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.